පොසොන් සඳ සිසිලසේ සිත සමාධේ ගතවන අටමස්ථාන වන්දනාව. ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේදී පිටදුන් ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහාබෝධියේ දක්ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 දේවානම්පියතිස්ස මහරජ සමයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් දඹදිව අශෝක අධිරාජයාගේ දියණිය සංඝමිත්තා මහතෙරණිය විසින් මෙරටට වැඩම කරවනු ලැබුවා. මෞෂාකයෙන් ඉවත් කරගන්නා අවස්ථාවේදී මෙන්ම මහමෙවුනා උයනේ රෝපණ අවස්ථාවේදීද විවිධ ප්‍රාතිහාර්ය පෑ බෝසමිඳු පිහිටුවා ඇත්තේ සාමාන්‍ය පොළොව මට්ටමේ සිට මීටර 6 හමාරක් උස වේදිකාවකයි. වර්තමානයේ රන්වැටවල් දෙකකින් එය අභිමානවත්ව ආවරණ කරන අතර බෝමලුව පැරැණි ශ්‍රී විභූතියෙන්ම දිස්වනවා. බෞද්ධයන් විවිධ දුක් කරදර දුරු කර ගැනීමට සහ ප්‍රාර්ථනා වෙනුවෙන්ද බෝධීන් වහන්සේට පුද පූජා පවත්වනවා. අලුත් සහල් මංගල්‍ය ආදී ප්‍රධාන මංගල්‍ය 4ක් වාර්ෂිකව බෝධීන් වහන්සේ අභිහස සිදු කරනවා. දේවාල මළුවේ නිතිපතා කළු දේවතා බණ්ඩාර දෙවියන් උදෙසා සදහැවතුන් භාරවීම හා භාර ඉෂ්ට කිරීම සිදු වෙනවා. ලිඛිත වාර්තාවක් සහිත ලොව පැරණිතම වෘක්ෂය ලෝ සතුන්ට පිහිටවන ජීවමාන බුදුන් ශ්‍රී ලංකා සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ. පොසොන් සඳ සිසිලසේ සිත සමාධේ ගතවන අටමස්ථාන වන්දනාව.